පාස්කු ප්‍රහාරය සිද්ධ වෙච්ච දවසේ මම ශ්‍රී ලංකාව තුල හිටියේ නෑ මම ඇමරිකාවේ හිටියේ කටුපිටි ජනතාව අපි පෑදලියම සියලු දෙනා පෞද්ගලිකව අඳුරුනා ඉතින් ඊට පස්සේ කටුපිටි පල්ලියත් එක්කම කුච්චකඩිය කොළඹ වෙච්ච සිද්ධිය ආරංචි වුණා ඊට පස්සේ දිගින් දිගටම හැමතැනම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වෙනවා කියන එක මේ වුණා ඉතින් විශාල කම්පණයකට පත් වුණා කියන එක තමයි කියන්න තියෙන්නේ මේ ඇයි කතෝලික පල්ලියට මේ වගේ ප්‍රහාරයක් එල්ල වුණේ කියන එක මම හිතන ජීවිත කාලෙම එම कैथोलिक जनता नौकरी जनता ත්‍රස්තවාදී එක්ක මම දන්නේ ගිවිසුම්වත් සංකරපු ත්‍රස්තවාදී එක්ක විශාල සම්බන්ධකම් තිබ්බ ත්‍රස්තවාදින්න මුදල් හොයා ගන්න ඉඩ ප්‍රස්තාව දුන්නු ඒ සියලු දෙනා තමයි ඒ තේරින් කාර්ය සභාවේ මුල් පුටුවල හිටියේ ඉතින් ඒ නිසා තමයි අපි තාමත් පෑදලියම කිව්වේ මේ ඔය ඔය නායකයන්ට ওই පුටුවල ඉන්නවත් මේ සුදුසුකම් නැහැ කියන එක නමුත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බේරීම සඳහා තේරින් කාර්ය සභාවේ මුල් පුටුවට ගිහිල්ලා ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කරපු අය සහ ත්‍රස්තවාදී ප්‍රහාරයට උදව් කරපු අය බේරා ගැනීම සඳහා කටයුත්තක් තමයි ඒ නිසා කළේ නමුත් මම හිතනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පස්සේ විශේෂයෙන් CID පරීක්ෂණ ඒකම ජනාධිපති කොමිෂන් එකේ පරීක්ෂණ හැමදාමත් මම හිතන්නේ මේ කියන්නේ වාඩු දිනවල පැය ගණන් යනවා ඉතාමත් හොඳ ප්‍රශ්නාන අපි මාධ්‍ය තුලින් දැක්කා ඒක ඉතාමත් හොඳට යනවා කියන එක තමයි අපි කියන්නේ breaking.lk